එච්.ආර්. ජෝතිපාල ගායකයාණන් කියන්නේ අප රටේ හිටපු ලස්සන හඬක් තිබ්බ ගායකයෙක්. අදටත් ඒ හඬට සමාන හඬක් නැහැ. ඔහු අපේ ගායකයෙක්. මං අපේ කියලා කිව්වේ ජෝති අයියා මගේ අසල්වැසියෙක්. ඒ වගේම මගේ මාමගේ පුංචි කාලේ ඉඳලා යාළුවෙක්. මගේ මාමා තමයි ගායනා වාද්‍ය විශාරද ටී ෂෙල්ටන් පෙරේරා. ෂෙල්ටන් පෙරේරා, මිල්ටන් පෙරේරා, එච්.ආර්. ජෝතිපාල කියන්නේ එකටම හිටිය සමකාලීන යාළු. ඉතින් මම පුංචි කාලේ ඉඳලම ජෝති අයියව දැකලා තියෙනවා. ඒ වගේම තමයි මට වයස 11 දී සිරි කුලරත්න මහත්මයාගේ සිකුරු දසාව චිත්‍රපටයේ මට ජෝති අයියත් එක්ක රඟපාන්න ලැබුණා. ඒ චිත්‍රපටයේ ජෝති අයිය මගේ තාත්තට හිටියේ. ඉතින් ඇත්තටම මට ගොඩාක් සතුටුයි අද මතක් වෙනකොට. මොකද මං ආදරය කරපු හඬක් තිබුණ ගායකයෙක්. ඇත්තටම ඒ හඬ චිත්‍රපටි පසුබිම් ගායනයේදී අප රටේ හිටපු සෑම නළුවෙකුටම ගැලපුණ හඬක් තිබුණ ගායකයෙක්. මං හිතන්නේ අදටත් ඒ හඬට සමාන කරන්න හඬක් නැහැ. අදට ජෝති අයියගේ පරණ ගීත, චිත්‍රපට ගීත අලුත් චිත්‍රපටි වලට යොදා ගන්නවා. මොකද ඕනම පොඩි කෙනෙකුට, ඕනම ලොකු කෙනෙකුට, තරුණ වයස, මැදිවියේ වයස ඕනම කෙනෙකුට ඒ හඬ ගැලපෙනවා. ඒක ඉතාමත් මේ කියන්නේ හිසින් පිහිටන්නේ නැහැ කිසි කෙනෙකුට. එහෙම හැමෝගේම හඬවල් හැමෝටම හරියන්නේ නැහැ. හැබැයි ජෝති අයියගේ හඬ එහෙම තමයි. හැම කෙනාටම ගැළපෙන හඬක් තිබුණේ. ඉතින් ඇත්තටම මේ ඒ වගේ පුද්ගලෙ, ඒ වගේ සුන්දර මනුස්සයෙක් අපිට නැති වෙච්ච එක කනගාටුයි. නමුත් ඉතින් අපි කවදා හෝ අපි කවුරුත් ওই ගමන යන්න ඕනේනේ. ඉතින් එහෙම හිතලා හිත හදා ගන්නවා. හැබැයි ඉතින් ඔහු හදවතට ගීත ගායනා කරපු ගායකයෙක්. ජෝති අයියාගේ හඬ මං හිතන්නේ තවත් කෙනෙකුගෙන් හඬ අපිට ඉස්සරහට ලැබෙයි කියලා. අදටත් නෑ, ඉදිරියටත් මං හිතන්නේ එවැනි හඬක් බිහි වෙන්නේ නෑ. එච්.ආර්. ජෝතිපාල කියන්නේ අපි ආදරය කරපු හඬක් තිබුණ ගායකයෙක්. අදටත් අපි ආදරේ ඌට, ඔහුගේ හඬට. එච්.ආර්. ජෝතිපාල කියන්නේ සදාමරණීය ගායකයෙක්. ඔහු සදාමරණීයයි.